ඔහුගේ හඬමින්ම රුවද ඔබේ හදේ ආදරණීය සටහන් තබා ඇති බව නොඅනුමානයි. විටක ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන නිවේදකෙක් ලෙසින්ද ඔබේ ගෞරවයට පාත්‍ර වූ ඔහු මේරියන්ස් කණ්ඩායම් නායක නලින් පෙරේරා. මේ ඔහු ගැන තොරතුරුයි. මම විවාහ වුණේ 1994 වසරේ දෙසැම්බර් මාසයේ. මගේ දුවට දැන් අවුරුදු 24ක්. මගේ බිරිඳගේ ලොකු ආසාවක් තිබුණා පළවෙනියටම දුවෙක් අපිට ලැබෙනවා නම් කියලා. ඒ ආසාව ඒ විදිහටම ඉෂ්ට වුණා. මට ඒ සුන්දර මතකය අද ඒ වගේ මතකයි. ඒ මිහිරි වදන් කනට ඇහුනම මට මහලොකු වචනෙන් විස්තර කරගන්න බැරි සතුටක් දැනුණා. ඒ වගේම මම තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා හිතලා හිතට දැනුනම ඊට පස්සේ හිතුණා දැන් යම්කිසි තාලයකට ආපු ස්ථිර කෙනෙක් නේද කියලා. ඒ හැමදේම එක හිතට දැනුණා මට ලොකු වගකීමක් බාරගන්න වෙනවා කියලා. මේ සියලු හැඟීම් එක්ක මම දිනගන්නේ දරු ලැබෙන දවස එනකම්. කුසේ හිටියදී බිරිඳගේ කුසට අත දබනකොට කුසේ චූටිතුව චලනයෙන් දක්වන ප්‍රතිචාරත් එක්ක මම අප්‍රමාණ සතුටක් වින්දා. 8 මාසෙදී තමයි අපි දැනගත්තේ කුසේන දුවෙක් කියලා. එදා නම් මම පුදුමාකාර සතුටකින් හිටියේ. ඊට පස්සේ මාසෙන් මාසෙ ලං වෙලා දරු ප්‍රසූතියට බිරිඳ සූදානම් වෙනකොට මට ඒ අපහසුයෙන් ගත කරන කාලය බලන්න බැරි තරම් වුණා. මම හරිම සංවේදී වුණා. මම ඇය ළඟම හිටියා. මට ඇගේ වේදනාව බාරගන්න පුළුවන් නම් එදා මම මේක කරනවා. ඇත්තටම ලේබර් රූම් එකට ඇරලවලා ඒ බිත්ති හතරට එහා පැත්තේ ඉඳන් අහන් හිටියා දරුවගේ හැනෙන ශබ්දය. ඇත්තටම මට මේ වේදනාවත් සතුටත් එක්ක කළ සිදුවීම් මාලාවක් එක්ක අප්‍රමාණ ගෞරවයක් බිරිඳ කෙරෙහි ඇති වුණා. දුව අතට ගත්තම මට දැනුනේ ඒ මගේ හුස්ම කියලා. ඒත් එක්කම මට දැනුණා මම ඔටුනු පැළඳු රජෙක් වගේ මහා ආඩම්බරකාර ආදරණීය හැඟීම් කැටුණ මහා ගාම්භීර බවක්. ඊට පස්සේ දුවව නාවනේවා බොහෝ විට කෙරුණේ මගේ අතින්මයි. ඒ දවසල රෑට සංගීත ප්‍රසංගවලට සහභාගි වෙලා ගෙදර එනකොට 5:00. ඒත් උදේට කවදාවත් නිදා ගන්න ලැබුණේ නැහැ. දුවගේ වැඩ කරලා එයා පපුවට තුරුල් කරන් ආදරය කරනවා හැරෙන්න මට වෙන වැඩක් තිබුණේ නැහැ. ඔය විදිහට ටික ටික ලොකු වෙනකොට දුව මා තුරුලෙම ආදරය හොයන්න ගත්තා. දුවට අවුරුදු 5ක් වෙනකොටයි අපි තවදරුවේ පවුලට සිටිය යුතුයි කියන අදහසට ආවේ. දුවෙක් හිටපු නිසා දෙවනි දරුවා පුතෙක් වුණත් හොඳයි කියලා හිතුවා. නමුත් කවදාවත් පුතෙක් ඉන්න ඕනේ පරම්පරාව ගෙනියන්න කියන හැඟීමක් නම් තිබුණේ නැහැ. පුතා ඉපදිලා එයාව බලන්න ආපු කට්ටිය නලින්ට දැන් පරම්පරාව ගෙනියන්න කෙනෙක් ඉන්නවා කියලා කියනකොටයි මට ඒ අදහස ආවේ. පුතා ඉපදෙමින් ඉන්නකොට ලංකාවේ බිරිඳව බලන්න ආපු ඩොක්ටර් නලින් ඔයාට මේ පාර දුවෙක් කියලා එතකොට කුසට මාස 5ක් විතර ඇති. එදා නම් මට ටිකක් විතර හිතට දුකක් දැනුණා. ඒත් මම හිත හදාගත්තා කවුරුණත් මේ මගේ දරුවෙක් නේ කියලා. ඊට මාස දෙකකට පස්සේ ඉතාලියේ ලන්ඩන් වල පැවැත්වෙන ප්‍රසංගයකට මම බිරිඳ එක්ක ගියේ. අපිට උවමනාවක් තිබුණා දෙවනි දරුවව පිටරටක ඉපදෙනවා බලන්න. අපි ඉතාලියට යනකොට බිරිඳගේ කුසට මාස 7ක් විතර. එහිදී කොන්දේ අමාරුවක් හිටලා ඉතාලි වල රජ රෝහල්කට ගෙන ගියාම එහිදී ආවි ස්කෑන් පරීක්ෂාවකට ලක් කළා. එහිදී වෛද්‍යවරයා කිව්වා ඔබට පුතෙක් ලැබෙනවා කියලා. අහවල් දවසල ප්‍රසූතිය සිදුවේ කියලා. මම ඒ වෙලාවේ ඩොක්ටර් කිව්වා ඒක වෙන්න බෑ කියලා. අපි ස්කෑන් කළාම කිව්වේ දුවෙක් ඉන්නවා කියලායි. ඊට පස්සේ ඒ ඩොක්ටර් නැවත බිරිඳ විස්කෑන් කරවා පුතෙක් කුසේ ඉන්න බව මට පෙන්වුවා. ඒ මොහොතේ හිතට දැනුන සතුට මට ස්කෑන් කාමරය ඇතුළම කෑගැසුණා. අත් දෙක එකතු කරලා මම දෙවියන් වහන්සේට ස්තුති කරලා බිරිඳගේ නළල සිපගත්තා. කොහොම හරි පුතා ඉපදෙන ලන්ඩන් වලදී ප්‍රසූතිය ආරම්භින්දලම අවසානේ වෙනකම්ම මම ඇස් දෙකෙන් බලන් හිටියා. අද අපි 4 ඉන්නේ හොඳම යාළුව වගේ. හරිම විනෝදකමී. අපි අතර රහස් නැහැ. මම කිතුණු භක්තිකෙක්. මම හිතනවා ජීවිතේට සතුට වගේම දුක එන්නේ යම් යම් දේ කියා දෙන්න කියලා. දුකක් කලකිරීමක් දැනුනම අපිට හිතනවා ඇයිද ඉන්නේ අපිට මෙහෙම වෙන්නේ කියලා. ඒත් ප්‍රශ්න කියන දේ ඇවිත් කියලා පස්සේ ජීවිතේට ලැබෙන පන්නරය මහ හයියක්. ඒ නිසා මම දුකක් දැනුන වෙලාවට සතුටක් දැනුන වෙලාවට දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි අපේ ජීවිතේට ඉවසීම කියන දේ එකතු කරගන්න පුළුවන් නම් අපි කවදා හරි ප්‍රශ්න හමුවේ ජය ගන්නවා. පෞල් ජීවිතයත් තුළ තිබිය යුතුම ගුණාංගය තමයි ඉවසීම. අමාරුවෙන් හරි ඉවසන් ඉන්න පුළුවන් නම් ඊට පස්සේ පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.